ලස්සන වඩපිටාවක් තියෙනවා. මේ අපේ මහනුවර දිස්ත්‍රික්කයේ යටිනුර මැද පළාත බල ප්‍රදේශයේ හලියද්ද ග්‍රාම නිලධාරි වසම. ඔබතුමාගේ නම මොකද්ද? මගේ නම ආර්.එම්. කුලරත්න බංග. දැන් කොච්චර කාලෙකින්ද මේ කොවිතන් කටයුතු කරා? කොවිතන් කටයුතු කියන්නේ මෙහෙම මගේ අලුත් ප්‍රවේශයක් තිබ්බා. මම විරැකියාවෙන් පෙළුනේ. නමුත් 2010 අලුත් සාහසය පටන් ගන්නකොට මට හිතුණා මේ දෙමව්පියන්ගේ උරුමෙන් එන කුෂිකර්මාන්තයෙන්වත් ගොඩ එන්න ඕන කියලා. දැන් මම 2010 ඉතර ඉඳලා කරන්නේ විශේෂයෙන් ගෙදවතු වගාවට අලුත් යොමු වීමක් කරන්නේ. අපේ අලුත් කුසු පරේෂණ නිලධාරිතුමිය 2014 2015 කාලවකවානුවේ අපේ කුෂිකර්ම උපදේශකතුමියත් එක්ක එහෙම එකතු වෙලා මාව ඒකට යොමු කරගත්තා. ඒක දැන් අඛණ්ඩව කරගෙන යනවා. හරි, දැන් මේ ගෙවත්ත ගත්තාම හැම තයක්ම මේ ගෙවත්ත තියෙනවා දෝ කියලා මට හිතෙනවා. කොච්චර භෝග වර්ග කරලා තියෙනවද? භෝග වර්ග වර්ගීකරණය නොකර කිව්වොත් සමස්තයක් හැටියට භෝග වර්ග මේ 75ක් 80කටත් වැඩිය තියෙනවා. ඒ මම අර ඍජුවම අවධානය යොමු කරන භෝග. ඊට අමතරව විශාල භෝග ප්‍රමාණයක් තියෙනවා. කිරිගව පාලනයෙන් තමයි මම කෘෂිකර්ම ශාස්ත්‍රයට අවතීර්ණ වුණා. මේ ගෙදරට ඇවිදilla ටිකක් වෙලා ඉද්දී හරි වෙනසක් දැනෙනවා. අපේ ගෙවල් වලට වඩා ටිකක් නිවිහන හිල්ලක් තියෙනවද කියලා හිතෙනවා. මිදුලෙත් බලන බලන තල තියෙන අපේ ප්‍රයෝජනෙට ගන්න පුළුවන් දේවල්. ඒ වගේම වත්තේ ඇවිදලා ගියපුවාම මේ පර්චස් 45 කට ලැබෙනවා. ඒ ඉදේ හරි අපූර්වට හැම දෙයක්ම නිර්මාණය වෙලා තියෙනවා. ගව ගාලක් තියෙනවා. ඒකෙන් ජීවවායු පද්ධතියක් හදලා තියෙනවා. ඒ ජීවවායු පද්ධතිය අරහා ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජන අරගෙන තියෙනවා. සත්තුන්ට ප්‍රශ්නයක් ඇති නොවන විදිහට ආරක්ෂක වැඩපිළිවෙලක් හදලා තියෙනවා. ඒක හරි වෙනසක් ඇතුව කරලා තියෙන දේවල්. මේ ගෙවත්ත රටට වටිනවා. රටේ සියලු දෙනාටම අනාගතයේදී මෙවැනි ගෙවත්තු හදා ගන්න කියලා. ගෙවතු හදා ගන්න කියලා අපිට යෝජනාවක් කරන්න පුළුවන්. මේ මහත්තයා වගේ ගොවිතැනත් එක්ක එකතු වෙන්න. රටට ආදර්ශයක් සපයපු මේ ගෙවත්ත පෙන්වන්න අපිට ලොකු උමනාවක් තිබුණා නූරට ආපු වෙලාවේ. ඒ වෙනුවෙන් මෙතුමාව සම්බන්ධ කරගෙන මේ කතාව ඔබට කියන්න තීරණය කළේ.